ගොඩක් අය මගෙන් අහනවා මොන වගේ බිස්නසස්ද අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන් කියලා. ඉතින් මං හිතුවා ඔයාලට මගේම ගෲප් එකක් උදව් කරගෙන ඔයාලට අයිඩියාස් ටිකක් ගන්න පොඩි හෙල්ප් එකක් දෙන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ගෲප් එක. දැන් ටික කාලයක් තිස්සේ කරගෙන යනවා. පේනවා ඇති 55,000 ගානක් අපේ මෙම්බර්ස්ලා ඉන්නවා. මේක මම සම්පූර්ණයෙන්ම ඉඩ දීලා තියෙන්නේ අපේ පුංචි ව්‍යාපාරිකයන්ට ඒගොල්ලන්ගේ ඇඩ්ස් නොමිලේ ප්‍රවර්ධනය කරගන්න, ඇඩ්ස් නොමිලේ දාගන්න, ප්‍රොමෝට් කරගන්න. ඉතින් මං හිතනවා ඉතින් එයාලට මම උදව්වක් දෙන නිසා මට හිතුණ ඔයාලටත් එයාලා දාන මේ පෝස්ට් වලින් පුංචි උදව්වක් දෙන්න. චතු දිසානායක එවලා තියෙන ඇඩ් එක මේ තියෙන පුංචි බබාලට ස්කිනි ස්කිනි මහලා, මං හිතන්නේ එයා මහනවා. මේ බලන්න ඉතින් මහන්න පුළුවන් අය, මහන්න බැරි අයට උනත් මේ වගේ දෙයක් සිම්ප්ලි මහන්න පුළුවන්කම තියෙනවනේ නේද? ඉතින් මේ වගේ රෙදි ටිකක් ඕගොල්ලන්ට කොහෙන් හරි හොයාගෙන මේ විදියට ලස්සනට මහන්න පුළුවන්. මම හිතනවා YouTube එකේම මහන විදිය කියලා දීලා ඇති. නැත්නම් ඉතින් මේක බොහොම සිම්පල් දෙයක්. මේ බලන්න ඉතින් මේ වගේ ඇඳුම් ගොඩාක් ගෙදරට අඳින්න එළියට අඳින්න උනත් අම්මලා හොයනවනේ. ඉතින් මේක අයිඩියා එකක්. ඊට පස්සේ මම කියවන්න මේ මනුති බේබි ගුඩ්ස් වලින් අපිට එවලා තියෙන හෙඩ් බෑන්ස් පෝස්ට් එක. එයාලා හෙඩ් බෑන්ස් හදනවා. මේ පුංචි බබාලාගේ ඔළුවට ලස්සනට දාගෙන යන්න පුළුවන් චුටි දෝනිලාගේ මේ ලස්සන හෙඩ් බෑන්ස්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න, හොයලා බලන්න මේ අයිඩියාස් ඕගොල්ලෝ ඔළුවට අරගෙන මේවා ගැන හොයලා බලන්න. මේවා හදන්නේ කොහොමද? මේවට අවශ්‍ය කරන මැටීරියල් මොනවද? ඉතින් ඔන්න තව අයිඩියා එකක්. ඊළඟට අපේ ෆැමිලි මෝල් එකෙන් එවලා තියෙනවා හැම තිස්සෙම අපිට ඇඩ් සෙවන කෙනෙක් මේ ඒගොල්ලන්ගේ ඇඳුම්. ඉතින් ක්ලෝදින් කිව්වම, ඇඳුම් කිව්වම පොඩි දරුවන්ට ඒක ලොකු පරාසයක් තියෙනවා. ඇඳුම් කිව්වම අත දරුවාගේ ඉඳලා නේද ලොකු බබෙක් දක්වා ඇඳුම් තියෙනවා. දැන් මේවා මේ තියෙන්නේ ඒ වගේ දූලට පුතාලට අඳින්න පුළුවන්. ඉතින් මේවා ඔයගලන්ට මහන්න පුළුවන්, නැත්තම් ගේන තැනකින් අරගෙන ඔයාලට රීසෙල් කරන්න පුළුවන්. ඉතින් මේ විදියට තියෙනවා ලදරු නිෂ්පාදන. මේ ඒගොල්ලොන්ගේ පෝස්ට් එක බලන්න. ඒගොල්ලෝ මං හිතන්නේ මේ තියෙන්නේ අයාලගාව අයිටම්ස් කීපයක්ම තියෙනවා. මේ වගේ අර පොඩි මට පේන්නේ සීතලට අඳන වගේ ජැකට්. ඊළඟට මේ බබාල චූටි බබාලව අරන් යන්නේ අතේ ඒ වගේ පොඩි සෙට්. ඊළඟට ඔය ටවල් වගේවා, බ්ලැන්කට් වගේවා, මං හිතන්නේ ඒ වගේව තමයි. ඒක පොඩි අයට අවශ්‍ය කරන බඩු ගොඩක් එයාලා ගාව තියෙනවා. ගොඩක් දේවල්. ඉතින් සමහර වෙලාවට මෙයා රීසෙල් කරනවා ඇති ගොඩාක් දුරට. ඉතින් සමහරුන්ට පුළුවන් පිටරටින් මේවා ගෙනල්ලා විකුණන්න, සමහරුන්ට මේවා මහන්ඩ හදන්න පුළුවන්, එහෙම නැත්නම් රීසෙල් කරන්න තැනකින් අරගෙන දෙන්නත් පුළුවන්. ඉතින් ඒ අයිඩියාස් ටික ඔයගලන්ට. තවත් පුංචි ඇඳු. ඉතින් ඔයාලට මේ වගේ මහන්න බැරි නෑනේ නේද? මේ වගේ හොඳ ඉල්ලුමක් තියෙනවා මේවට. මේ තවත් ඇඳු. ඊළඟ මේක බලන්න. මේක ඇවිල්ලා මෙයාලත් මට නිතරම පෝස්ට් එවනවා. මේ ගෙදට අඳින වගේ ඇඳු පොඩ්ඩොන්ට සැහැල්ලුවට අඳින්න. මේ වගේ ඇඳුරුත් අපිට ලේසියෙන් මෙස්කිනි මම පෙන්වන්නේ ඔයාලට නේද? ඉතින් මේ වගේවත් ඔයාලට ට්‍රයි කරන්න පුළුවන්. මේ වගේ ගෙතුම් නිර්මාණ කරන්න දක්ෂ අය කොච්චර ඉන්නවද නේද? මේ ගෙතුම් වලින් මේ වගේ දෙයක් නිෂ්පාදනය කරලා ඔයගලන්ට වෙළඳ පොළට දානවා නම් කොච්චර අය ඉන්නවද මේ වගේ ලස්සන ඒවා ගන්න? බලන්න ඒකේ නා මම හිතන්නේ අම්ම කෙනෙක් වෙන්න ඕනේ. එයා ලස්සනට ඇඳුමයි සපාතු දෙකයි තොප්පියයි ඔක්කොම ගොතලා ඉතින් ඒක සෙට් එකක් විදියට විකුණනවා. මේ විදියට කරන මගේ යාළුවොත් ඉන්නවා. ඉතින් හොඳ ඉල්ලුමක් තියෙනවා ඒකට. යුනීක්නේ, හරි වෙනස්නේ. ඉතින් එහෙම දෙයක් ඇති ඔය ගෙතුම් වලට දක්ෂ අයට ට්‍රයි කරන්න පුළුවන්. මේක
අතටම මේ මගේ ගෲප් එකට අදාළ නැහැ. නමුත් මම ඔයාලට පෙන්නන්නම් ඒගොල්ලෝ gift ලෑස්ති කරනවා මට පේන්නේ. chocolates වලින් gift. ඉතින් බලන්න ඔයාලටත් හැකියාවක් තියෙනවා නම් මේ වගේ gift packs හදලා chocolate සහ වෙන මොනවා හරි imported items වලින් gift pack arrange කරන්න පුළුවන්, deliver කරන්න පුළුවන්. ඒ අදාළ ඒගොල්ලන්ගේ customized අවශ්‍යතා අරගෙන නේද ඔයාට ටිකක් මහන්සි වෙලා. මොකද මමත් කාලයක් ඒ විදියට කරා. මං ගාව හැමදේම ළඟ තිබුණ නැහැ. සමහර වෙලාවට කස්ටමර් කතා කරාම ඉතින් අපි කේක්ස්, මල්, එහෙම නැත්නම් තව විශේෂ පර්ෆියුම් gifts ඒ වගේ දේවල් එයාගේ අවශ්‍යතාවය අනුව අපි මහන්සි වෙලා හොයලා කරලා දෙනවා මාකට් එකේ. ඉතින් එතකොට අපිට සර්ප්‍රයිස් gift එකක් විදියට යවන්න පුළුවන්. හැමතිස්සෙම මේ දේවල් අතේම තියෙන්න ඕනේ නැහැ මේ වගේ gift arrangements කරන්න. හොඳ ප්ලෑන් එකක් එක පටන් ගත්තොත් ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ දෙයක් කරන්න. දැන් බලන්න මේ බේබි gift pack කියලා එයා හදලා මේ බබා ගොතන් යන රෙද්ද, ඊළඟට මම හිතන්නේ නැපිස් කොට්ටුර, මට හරියට පැහැදිලි නෑ මොනවද තියෙන්නේ කියලා. ඕ ආමේ තියෙන්නේ ඕ රැප් එකයි, 2 pillow cases, double hood blanket, cot sheet, square pillow. බලන්න එයා ඒ විදියට නිර්මාණය කරලා ඒක gift pack එකක් විදියට විකුණනවා. ඉතින් ඔයාලටත් හිතලා බලන්න ඕන තරම් දේවල් තියෙනවා, විශේෂයෙන්ම මහන්න දන්න අයට. මේ බෙඩ් ෂීට් වර්ග මේ ඔයාලට රෙදි අරගෙන ලක්ෂන්ට බෙඩ් ෂීට් මහලා කොට්ටුර මහලා දෙන්න පුළුවන්. මාකට් එකට දාන්න පුළුවන් මේ. රෙදි ඕන තරම් ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. මේ පොඩි අයට විතරක් නෙමෙයි, සාමාන්‍ය දිනදා ගෙදරකට උනත් දාන්න පුළුවන් විදිය ඩිසයින්ස් වලින් බෙඩ් ෂීට් සහ කොට්ටුර ෆිටඩ් ෂීට් ඒවා ඔක්කොම හදලා දෙන්න පුළුවන් නේද? ඊළඟ තව එකක් මේගොල්ලන්ගේ පෝස්ට් එක මම පාවිච්චි කරනවා පෙන්නන්න මේ පාටි ඩෙකරේෂන්ස් ඔයාලට පුළුවන්. ඉතින් තමුන්ගේ දැන් මම මේ හැම වර්ගෙම ඔයාලට පෙන්නන්නේ තමුන්ට හැකියාව තියෙන විදියට තමුන්ට ගැළපෙන දේ ට්‍රයි කරන්න අයිඩියාස් තමයි පෙන්නන්නේ. මේ මේගොල්ලෝ පාටි ඩෙකෝ කරනවානේ, තීම් එකකට දේවල් අරේන්ජ් කරලා ලස්සන ඩෙකරේෂන්ස් කරනවා. ඉතින් අපි ගමු ඒක ඇතුළට. චුටි කෙල්ලොන්ට අපේ කෙලි පැටික්කයන්ට ඇඳුම්. අනේ කියන එක ඉතින් කොහොමත් හොඳ බිස්නස් එකක්නේ. ඉතින් කේක් හදන්න දන්න අය, ඉතින් පන්ති ගිහිල්ලා ක්වොලිෆිකේෂන්ස් එකතු කරගත්ත අයත් ඉන්නවා. එහෙම නැත්නම් තනිකරම YouTube වගේ ඒවා බලලා ඉගෙන ගන්න අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේනම් මං හිතන්නේ මෙයා පිටරට පින්තූර ටිකක් තමයි දාලා ඇත්තේ. ලංකාවේ ගතියක් නම් මට පේන්නේ නැහැ. නමුත් කේක් නිර්මාණය කියන එකත් හොඳ ඉල්ලුමක් තියෙන එකක්, හොඳ බිස්නස් එකක්. දැන් මේ තව එකක් මේ බෑග්ස් මහනවා. බේබි හවුස් බයි ස්ප්ලෑෂ් ඒගොල්ලෝ මේ බෑග්ස් මේ පේනවනේ මහලා මං හිතන්නේ මේ ඉම්පෝර්ට් කරලා දෙනවද දන්නේත් නැහැ. කොහොමාරි බෑග්ස් මහන අයට ට්‍රයි එකක් දෙන්න පුළුවන් බේබි බෑග්ස් නේද, බෑග් මහන්න දන්න අයට. ඉතින් මේ තව එකක් මේ චුට්ටම් බබාලට මල් පීස් ඇඳු මේ ප්‍රින්ට් එකක් දාලා හරි එම්බ්‍රොයිඩර් කරලා හරි මේවට ඉතින් හොඳ ඉල්ලුමක් තියෙනවනේ නේද. බේබි ෆ්‍රොක් වලට මේ විදියට ඔයාලට සෙට් හදලා දාන්න පුළුවන්, සෙල් කරන්න. ඒකයි නැපි එකයි නේද. මේ බලන්න ඉතින් ඒගොල්ලෝ කරන බිස්නස්. ඉතින් මේ බිස්නස් නෑ කියන්න එපා. ඕන බිස්නස් එකට මේ පොඩි වියදමක් කරන්න ඕනේ. ඕගොල්ලෝ පුංචි හෝ වියදමක් නොකර ව්‍යාපාරයක් කරන්න බෑනේ. එහෙමනම් ගිහිල්ලා කොහේ හරි තමුන්ගේ ශ්‍රමය යොදවලා කරන එකක් තමයි කරන්න වෙන්නේ. එහෙම නැතුව තමුන්ගේම නිෂ්පාදනයක් ගෙදර හදනවා නම් නොබිලේ කරන්න බෑනේ. ඉතින් යම්කිසි වියදමක් දරන්න වෙනවා. ඉතින් ඒ දේ කරලා ආරම්භයක් ගත්තොත් ඔයාලට පුළුවන් හොඳ ව්‍යාපාරයක් හිමි හිමි ඉස්සරහට අරන් යන්න. එක්කෙනෙක් බේබි පිලෝස් මහලා මේ තියෙනවා දාලා බේබි පිලෝ. ලස්සන මතකයන් සදාකාලික මතක සටහනක් විදියට තින්න කරන්න පෙවෝන් අපිට පුළුවන්. සෑම අම්මා කෙනෙක්ගේම
ඒගොල්ලෝ ඒ බබාලගේ පේනවා ඇති ඔයාලට රෙසින් නිර්මාණ කලාවත් හරියට දැන් ලංකාවේ ප්‍රචලිත වීගෙන යන ස්මෝල් බිස්නස් එකක් හැටියට ඉතින් මේ තියෙන්නේ මේ චූටි බබාලගේ පෙකනි වල ඊළඟට ඔයාලට ඒ වගේ මතක සටහන් හැටියට තියාගන්න ඕන දේවල් මේ විදියට ලස්සනට නිර්මාණය කරලා අකුරු වලින් මොනවා හරි පරිවිඩයක් ලියලා එහෙම හදනවා දැන් ඒ වගේ හරි ප්‍රසිද්ධයි ඉතින් මේ බබාලගේ ගෲප් එකක් ඉදන්නේ මේක මේ මට බබාලගේ එකක් කියලා තියෙන එක විතරක් නෙමෙයි ගොඩක් ලොකු අයගේ ලස්සන නිර්මාණ සිහිවටන gift එකක් හැටියට ගොඩක් රෙසින් නිර්මාණ කරන ඔයලා බලන්න රෙසින් වලින් කරන්න පුළුවන් දේවල් ඔන්න ඒක හොඳ business idea එකක් මේ කාලේ හොඳ trend එකක් තියෙනවා එන්න මේක මම අසම කරන නිර්මාණයක් බලන්න ඒක අලුත්ම දෙයක් මේක දැන් ලංකාවේ අපේ අයත් ස්මෝල් බිස්නස් එකක් හැටියට කරනවා මේ බබාලගේ කවර තියෙන ඔගලේ පොත් අර බබාගේ රෙකෝඩ් බුක් එක එහෙම අර ඔගලේ ඉන්ජෙක්ෂන් ගන්නකොට අරන් යන්නේ ඔව් අපි මේකට කියනවා child health and development book cover එහෙම තමයි ඒගොල්ලෝ කියන්නේ ඉතින් පොත් කවරේ फेल्ट वाली लसन डेकोरेशन दिधिया कवरे कस्टमाइज कर ले गोलो हदला देना फेल्ट वाली इतनी वाला बबागे नाम हेम दीला विस्तर दुनाम लसन पो मे वगे कवर तदाग पुलवांग मे तव ऐडिया मिनसो निर्माणशीली मैंने अत्या नौकर अतगहला बिजनेस का करा पुलवा අපි ආපහු දවසක මේ වගේ අයිඩියාස් ටිකක් අරන් මං එන්නම්. එන ඕගොල්ලෝගේ මේ වගේ වීඩියෝ සම්බන්ධ ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මං ගිහලා එන්න එහෙනම් සුබ දවසක්.